ජයගමු ශ්‍රීලංකා මගෙන් පටන් ගමු. අද අපි එක්වන මොහොත රට යළි ගොඩනැගුමු. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒ රට යළි ගොඩනගන්නට පුළුවන් වූ ක්‍රියාදාමී පුළුවන් හා ඒ සඳහා වූ අලුත් සම්මතියකට අවතීරණ වෙන අවස්ථාව මෙම ජනාධිපති වරණය සමග. රටක් යළි ගොඩනැගීම කිසිදා අමතක නොකළ හැකි දෙයක්. ඔබ අපේ ජීවිත කාලය තුළ අපි වැටුණු භයානකම කාල පරිච්ඡේදේ. එතුමා රාජ්‍ය භාරගෙන එතුමා ජනාධිපති හැටියට භාරගත්ත රට අද යළිත් ගොඩනැගිමින් ඉදිරියට ගමන් කරන මොහොතක ඒ ගමන තව ශක්තිමත් කිරීම සඳහා ලැබුණු අවස්ථාවේ අත්වැල් බැඳගත් ඔබ අපි සියලු දෙනා ඒ ක්‍රියාදහමේ සාර්ථකත්වය හා විජයග්‍රහණයට පිවිසෙන මොහොතට අද අපි එක්වනවා. එම මාතෘභූමියේ උත්තරීතර අරමුණු කරා ජනාධිපතිතුමනි ඔබ සමඟ අත්වැල් බැඳගත් මන් සීපත් කිරීම වටිනවා. ඔබට පුළුවන් බවත් ඒ පුළුවන් බවේ විශ්වාසය හදවතින් පළ කරපු පාර්ලිමේන්තුව අතිමහත් බෞතරයක ජනවරමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134ක ජනවරමක් පාර්ලිමේන්තුවෙන් ඔබතුමාට ලබා දුන්නා. ඒ විශ්වාසය පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රී පාර්ශ්වයන් ආරක්ෂා කළා. අපේ මන්ත්‍රී පාර්ශ්වයන් ඒ කළ පරිත්‍යාග සීලී නොසෙල්වෙන අභීතවත් මූණ දුන්නු මන්ත්‍රී කණ්ඩායම රජයේ ඉදිරියට ගෙනෙන්න උම සමග රට ගොඩනැගීමේ ව්‍යාපාරයට දුන් සහයෝගය සිහිපත් කරනවා. අවිනිශ්චිතව පැමිණු දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීමත් ආර්ථික අවුල් ජාලාව හා කඩාවැටීම ගොඩගෙන ආර්ථිකය ස්ථාපිත කිරීමෙන් ස්ථාවර බවත් ලොව හමුවේ. අප ඇද වැටී තිබුණු ඉතිහාසයේ නරකම අවස්ථාව වූ ලෝකයේ සමග ගණදෙනු කරන්නට බැරි රටක් බවට පැමුණු තත්ත්වයෙන් රට ගොඩගන්ඩ නායකත්ව දුන්නු රාජනායකය ලෙස රටවැසියාගේ සහයෝගය රටවැසිය ආරක්ෂා කිරීමට රටවැසියාගේ ඉදිරි ගමන සඳහා සුවිශේෂව මැදිහත්වමින් සෑම ජන කොට්ටාසයකටම වැඩිමහල් තරුණ බාලයන්ට පමණක් නොම රටපුරා විසිරී සිටපු සෑම දෙනාට ඒ විශ්වාසවන්ත රට ඔබතුමා දායක කරලා තමයි මෙම අවස්ථාවට යළි එක්වන්නේ. ඒ මහා පෙරලිය ඒ මහා ඉදිරි ගමනේ විශ්වාසය ජනිත කොට ජනපතිවරණේ ඉදිරිපත් වී තිබෙන ඔබ සමග අසම සමයෙක් නැහැ කියලා අවුරුදු 50ක දේශපාලන අත්දැකීමක් ඇතුව මම ප්‍රකාශ කරනවා. මේ තරඟේ අසම සමයෙක් ඔබ සමඟ නැහැ. පාර්ලිමේන්තු ඉතිහාසයත් රාජ්‍යපාලනයේ අධ්‍යක්ෂ සමුදායත් ජාත්‍යන්තර සම්බන්ධතාවයත් මහ ජනතාව අතර කටයුතු කිරීමේ ඒ නිර්මාණශීලී භාවයත් ඇතිව ඔබ යළිත් රට මේ ගොඩනැගූ තත්ත්වෙන් තවත් දියුණු හා වර්ධනය කරා ගෙන යන්න මේ අවස්ථාවේ අත්වල් බැඳගෙන සිටින දේශපාලන නායකයනි දේශපාලන කර්තව්‍යයට නිරත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඒ වාගේම මහජන නියෝජ යුතුයන්ම සිටි සෑම දෙනාගේ ආශිර්වාදය ඇතිව එම උතුම් උත්තරීතර අරමුණ කරා අපි ගමන් කරමු. ඔබ සමග ජය නොව ඔබ සමග විජයග්‍රහණය සඳහා අපි ගමන් කරනවයි කියන ටික මේ අවස්ථාවේදී සුභපතමින් පැමිණි සියල්ල පිළිගනිමින් ඔබ සුමද සුවල දනාට ඒ සුභපැතුම් ජයග්‍රහණේ
දිනය කරා ගමන් කරන්න සත්‍ය ධෛර්යය වාසනාව ඇතුව එක්වෙමු. ඔබ සැමට සුබනාගතයක්. ස්තුතියි. අපේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී ඔබතුමා වෙනුවෙන් පිරිගනු ලබනවා. ඇත්තටම මීට අවුරුදු දෙකකට කලින් මුළු රටේ හැමෝම අසීරුතාවයකට පත් වුණා. මේ රට අසරණ වුණා, අපි අසරණ වුණා, කඩා වැටීම් සිද්ධ වුණා. හැබැයි මේ රත්තරන් ප්‍රාණ රට දියුණු රාජ්‍යයක් කරන්න තමයි මේ පුළුවන් කියන හැම දෙනාගේම එකතුව සිද්ධ වෙලා තියෙන්නේ. ඉස්සරනම් පැය 10ක් 12ක් විදුලිය නැතිකොට ගොඩක් කට්ටිය කොහොම කරන්න දෝවා බෑ බෑ කියලා කිව්වා. හැබැයි දැන් ලයිට් එක ඕෆ් කරන් යන්න කම්මැලි වෙන තරමට විදුලි බලය අපට ලැබිලා තියෙනවා. නිකන් හිතලා බලන්න, ගෑස් ටැංකියක් අතේ අරගෙන ගෙදරින් එළියට බැසපු අම්මා දවසක් දෙකක් පෝලිමේ ඉඳගෙන ගෑස් ටැංකියක් ගන්න කොච්චර උත්සාහ කළාද? ගොඩක් කට්ටිය කිව්වා, කොහොමද ගෑස් දෙන්නේ? ඔහොම කරන්න පුළුවන්ද? ඔහොම කරන්න බෑ කියද්දී කෑම එක්ස්පෙරිමන්ට් කරන්න තරමට ගෑස් දෙන්න, ඒක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන තරමට වැඩ කරන්න පුළුවන් වෙන තැනට මේ රට පුළුවන් කියන අය අරගෙන ආවා. වාහනේට තෙල් ටිකක් ගහගන්න බැරුව ෂෙඩ් එකක් ගාවට වෙලා දවස් ගාණක් කට්ට කාපු මිනිස්සු ඉන්නකොට ගොඩක් කට්ටිය කිව්වා, තෙල් දෙන්නේ කොහොමද? එහෙම දෙන්න තෙල් පුළුවන්ද කියලා. හැබැයි රටවටේ සංචාරය කරලා හිතුණු වෙලාවට ගෙදරින් එළියට වාහනේ තරම් සමහර වෙලාවට අල්ලපු කඩේට වාහනේ අරන් යන තරමට තෙල් දෙන්න පුළුවන් අයට පුළුවන් වුණා. දැන් රටවටේ සංගීත ප්‍රසංග කොච්චර තියෙනවද? රට වටේ දරාගන්න බැරි තරමට විදේශිකයන්ගෙන් පිරලා ඉතිරිලා. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ තියෙන හෝටලයකට ගියහම කොච්චර පිරිසක් සතුටු සාමිචිය එදෙමින් ආහාර අනුභව කරනවද? මේ තරම් තැනකට රට ගේන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය බෑ කියද්දී පුළුවන් කණ්ඩායම එකතු වෙලා මේ රට ඉහළට ඔසවාගෙන ආවා. අඩි ගාණක් ඉහළට ඔසවලා ලෝකයේ විශේෂයෙන්ම නායකයන් අපේ රටෙන් උදව් ඉල්ලන තරමට රට ඉස්සරහට අරගෙන අවිලා තියෙනවා. ඉතින් තව අඩි දෙක තුනක් තියන්න පුළුවන් අය එකට එක්කාසු කරන, සම්මුතියෙන් බැඳෙන පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය සම්මුතිගත කරන මොහොත තමයි මේ උදා වෙලා තියෙන්නේ. නිශ්චයමාක இன்றைக்கு 2 வருடங்களுக்கு முன்னர் இந்த நாடு இருந்த நிலைமையை பார்த்தால் எல்லோருக்குமே கவலையாகத்தான் இருக்கும். காரணம், தொட்டதற்கெல்லாம் வரிசை, எரிபொருள் வரிசை, எரிவாயு வரிசை, மின்சாரம் இல்லை, நீர் கட்டணம் அதிகரிப்பு என்று பல பொருளாதார நெருக்கடி. You're watching the Life Traveler Channel.